අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මහා වැසි තව දුරටත් සුළඟේ වේගයත් වැඩි වෙයි පීඩාවටපත් වූ සංඛ්‍යාව 61000 ඉක්මවයි අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 12කට බලපෑම් ආපදාවන්ට ලක් වූවන්ට කඩිනමින් සහන දෙන්න ජනපතිගෙන් උපදෙස් වැස්ස නිසා වී වේලා ගත නොහැකිව ලත වෙන ගොවීන් වී වලට විතරක් නෙවෙයි සහල් වලටත් මිලක් නැහැ රට පුරා මෝල් 75ක් වැහිලා මෝල් හිමියන්ගෙන් සහ සහල් නිෂ්පාදකින්ගෙන් චෝදනා පොහොට්ටුව නාවලපිටියට නාවලපිටිය නගරේ උණුසුම් වෙයි නය ප්‍රතිඋහගත කරන වැඩසටහන සාර්ථක වනු ඇති බවට විශ්වාසයි චීන මුදල් ඇමති සමගත් සාකච්ඡා කළ බව ජනපති කියයි ගත්ත ණය වේලාවට ගෙවන්න බංග්ලාදේශය ශ්‍රී ලංකාවට කියයි ප්‍රචණ්ඩත්වයට අත වනන රනිල් ගැන අනුර කියන කතාව ප්‍රශ්න විසඳගෙන අනාගතයේ ගොඩනගන හැටි මහින්ද පහදයි සජිත් ගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝගයක් මුළු රටම දෙබරයක් අභියස ඩලස් පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් අද ලෝක ආහාර දිනයයි මෙවන විට අපේ රට බරපතල ආහාර අර්බුදයකට මුහුණ දී සිටිනවා ළමා මන්ද පෝෂණයද පවතින්නේ ඉහළ අගයකයි ආහාර අපතේ දමන රටවල් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ විශේෂ අවධානයක් යොමු කළ යුතු තැනකයි ලෝක ආහාර දිනය අදට යෙදී තිබෙනවා මිනිසාට මෙන්ම සතුන්ටත් ජීවත් වීමට ආහාර අත්‍යවශ්‍යයි ලොව පුරා ආර්ථික සහ ආහාර හිඟයක් පවතින මේ මොහොතේ ලෝක ආහාර දිනයේ තේමාව වී ඇත්තේ කිසිවෙකු අත නොහරිනු යන්නයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය 1945 ඔක්තෝබර 10 වෙනිදා කැනඩාවේ කියුබික් නගරයේදී ආරම්භ කරනු ලැබුවා මෙහි ආරම්භය සැමරීම සඳහායි ලෝක ආහාර දිනය සමරන්නේ ලෝක ආහාර දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ සාකින්න නිවාදෙමීම සඳහා ලොව වෙසෙන සියලු ජනතාව දැනුවත් කිරීමයි. මේ වන විට අපේ රටේ ජනතාවත් බරපතල ආහාර අර්බුදයකට මුහුණ දී අවසන්. ආහාර සහ කෘෂිකර්ම සංවිධාන හා ලෝක ආහාර වැඩපිළිවෙල පසුගියදා නිකුත් කර තිබූ වාර්තාවේ දැක්වුණේ ශ්‍රී ලංකාවේ මිලියන 6.3ක ජනතාව මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දී ඇති බවයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පීඩා විඳින අතර වේල් 3න් 1 වේලක් පමණක් ආහාරයට ගන්න තැනට ජනතාව පත් වෙලා ආහාර අපතේ යවන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ විශේෂ අවධානයක් යොමු කළ යුතු තැනකයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි ඉංජිනේරු අංශයේ සිදු කළ නවතම පරීක්ෂණයකට අනුව ගෘහාශ්‍රිත මට්ටමින් ආහාර 10%-15% අතර ප්‍රමාණයක් අපතේ යවන බවයි සොයාගෙන ඇත්තේ එම වාර්තාවට අනුව ආපන ශාලාවලින් 30%ක පමණ ආහාර නාස්ති වන බව අනාවරණය කරගෙන තිබෙනවා බුෆේ ක්‍රමයට ආහාර සපයන ස්ථානවලින් 50%ක පමණ ආහාර අපතේ යන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ බස්නාහිර පළාතේ පමණක් දිනකට මීට පෙර ටොන් 300ක් පමණ පිසු ආහාර ඉවත දැමුවා. නමුත් මේ වන විට එය මෙට්‍රික් ටොන් 180ක් දක්වා අඩු වී තිබෙනවා. මේ ආහාර සුරක්ෂිතතාවය ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප සමග අදහස් පළ කළ මහාචාර්ය බුද්ධි මාරඹේ. අපේ අතින් වෙන ආහාර නාස්තිය අවම කර ගැනීම තුනත් අපිට පුළුවන් වෙනවා අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගන්නට. මේ නාස්තිය යම් පමණකට සුළුෙන් හෝ අපිට අඩු කර ගන්නට පුළුවන් නම් ආහාර අර්බුදයකට අපි මුහුණ පාලා තියෙන අවස්ථාවක ඒ ආහාර සැපීමට හෝ ආහාර ආනයනය කිරීමට අවශ්‍ය වන විදේශ විනිමය ප්‍රමාණය හෝ සුළුවෙන් හරි අඩු කරගන්න අපිට පුළුවන්. අපි පසුගිය වසරේ ගත්තා වගේ අමනෝග්‍ය තීරණ වලට යා නොදී යාමට කිසි විටකත් ඉඩ නොදී අපේ කෘෂි කර්මාන්තය වගේම අපේ ආහාර සුරක්ෂිතතාවය රැකගන්න අපි එකවන්න වැඩ කරොත් අපිට පුළුවන් මේ ආහාර අර්බුදයෙන් අද හෝ හෙට නොව යම් කිසි කෙටි කාලයක් තුලදී සෑහෙන ප්‍රමාණයකට ගොඩ එන්න. ලෝක ආහාර දිනයට සමගාමීව වැඩසටහනක් ගලිගමුව ප්‍රදේශයේදී පැවැත්ුණා. එම අවස්ථාවට ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින්ද එක්ව සිටියා. මෙහිදී ආණ්ඩුවට විරෝධය පළ කරමින් පෙත්සමක්ද අත්සන් කරනු ලැබුවා. අපි දැක්ක ආණ්ඩුව 14 වෙනිදා ලෝක ආහාර දිනයේ සැමරුවා. අපි දකින්නේ මේ සැමරුම කිසිම තේරුමක් නැහැ. මොකද ආණ්ඩුව තමයි මේ වෙලේකොට ජනතාව සම්පූර්ණයෙන්ම සාගින්නේ තියලා තියෙන්නේ. ඔවුන්ට ලෝක ආහාර දිනයේ සමරන්න අයිතියක් නැහැ. ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශයටපත් කළා තිනෝ ලංකාවේ ජනගහණයෙන් 80%ක් අවශ්‍ය පෝෂණය ගන්නෙ නැහැ කියලා. අපි පැහැදිලිවම ලෝක ආහාර දිනයේ දවසේ අපි කියනවා මේ ආණ්ඩුවේ ගෙදර යන්න ඔබට අයිතියක් නැහැ. මේ රටේ ජනතාව බඩගින්නේ තියනවා.
ඉන්ධන පොහොර අර්බුද මැද අපේ රටේ ගොවීන් පුළුවන් විදිහට වගා කළා. එහෙත් නෙලාගත් අස්වැන්නට තවමත් නිසෙයි මිලක් නැහැ. මේ අතර ගොවීන්ගේ වී වේලා ගැනීමට මේ දිනවල කාලගුණයෙන්ද බාධා එල්ල වෙලා. පොහොර ගැටලු ඉන්ධන අර්බුද වලට මැදි වෙලා අපේ රටේ ගොවි ජනතාව සිය කෘෂිකර්මාන්ත කටයුතු වල නිරත වෙනවා. මේ අර්බුදයක වගා කරලා නෙලාගත් අස්වැන්නට නිසි මිලක් නැතිකම හමුවේ. වී ගොවීන් කබලෙන් ලිපට වැටිලා. මේ සැරේ ගොයන් කරන්න තියා පොහොර ඇටයක්වත් තවම අපිට ලැබිලා නැහැ. මේ සැරේ අපි මේ කුඹර වලට බහින් නැතුව ඉඳයි කල්පනාව. කරන්න බෑ. හාන්න 25000යි ගොයන් කපන්න 40000යි. ඉතින් ඒවා කරලා මෙයා කරලා ගිහිල්ලා මේ රුපියල් 85ට දෙනකොට අපි මොනවද ඉතුරු වෙන්නේ? මේ මිල රුපියල් 155 පහට ගත්ත දී වී රුපියල් 220ට පරි බොගට කණ්ඩ දුන්නා. දැන් රුපියල් 85ට වී අරගෙනත් කණ්ඩ දෙන්නේ රුපියල් 220ට. මෙතන හදන්නේ සම්පූර්ණම මෝල් මහ මෝල් හිමියොත් එක්ක එකතු වෙලා ජාවාරම පවත්තගෙන රුපියල් 300ට 350ට හාල් පරි බොගට කවන්න. මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හමුවේ. ගොවීන්ට වී වේලා ගැනීමටද බාධා එල්ල වෙලා. මේ අතර සහල් සඳහා නිසි මිලක් නැතිකම හමුවේ. මෝල් හිමියන් දැඩි ලෙස පීඩාවට පත් වෙලා. මෝල් 50ක් විතර තියෙනවා මේ ආස්ත්‍රය මේ ඔයාලට පේනවා ඇති. මේ මෝල් වලින් එකක්වත් වැඩ නැහැ දෙනට. රටින් හාල් ගෙන්නපු නිසා අපිට සහල් විකුණා ගන්න මාසෙට දවස් දෙකක් තුනක් ඒ වගේ තමයි කරන්නේ. ලංකාවේ සහල් මිල 220යි. පිට රටින් ගෙනේවා 170ට 65ට ඒ වගේ මිලවල් වලට තියෙනවා. ඉතින් මේ මිලවල් එක්ක ලංකාවේ හාල් මිල කරලා විකුණන්න බෑ. අපිට මෝල් කර්මාන්තය ඇත්තටම කරගෙන යන්න හරි අමාරු. හාල් ඉල්ලුමක් නැතුව ගියා සම් ත්‍රිපිටක හාල් ගෙනපු ඉඳලා අපි මෝල් ඔක්කොම වහලා දාලා යකඩ වලට තමයි විකුණන්න තියෙන්නේ. මේ හමුවේ රට පුරා සහල් මෝල් 175ක් පමණ සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බවයි එක්සත් සහල් නිෂ්පාදකීන්ගේ සංගමය පවසන්නේ. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ රජය තීරණය කරා රුපියල් 50ක් පැවති සහල් ආනයන බද්ද 725 දක්වා අඩු කරන්න. එතැන් සිට මේ දක්වා වසරකට ආසන්න කාලයක් පුරා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ආනයනේ වුණා. දැන් ගැටලුවක් වෙලා තියෙනවා ලංකාවේ මෝල් හිමියන්ට සහල් විකුණ ගන්න වෙළඳ පොලේ සම්පූර්ණයෙන්ම ආනයනික සහල් ගොඩ ගහලා මේ වෙද්දි ලංකාවේ සහල් නිෂ්පාදන කර්මාන්ත වලින් 175කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වහලා දාලා තියෙනවා. ඉතිරි සහල් නිෂ්පාදන ආයතන 125 නුත් සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙන කිසිදු සහල් මෝලක් නැහැ මේ වෙද්දි ලංකාවේ. ඉතුරු 125ත් ක්‍රියාත්මක වෙන්නේ කොටස් වශයෙන්. දීමිල දවසින් දවස පල්ලෙහාට යන්නේ සහල් මෝල් නිමියන්ගේ වරදක් හින්දා නෙමෙයි. මේ ආනයනික හාල් අසීමිතව ලංකාව තුලට මේ මොහොතෙත් ආනයනය කිරීමේ හින්දා රටේ ඩොලර් නැති වෙලාවේ යම් කිසි කණ්ඩායමක් කොමිස් වෙනුවෙන් අකණ්ඩව සහල් ආනයනය කරමින් ඉන්නවා ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන සාර්ථක වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. තමන් පසුගියදා මේ පිළිබඳව චීන මුදල් අමාත්‍යවරයා සමගද සාකච්ඡා කළ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඒ සේමලාණ්ඩුව ප්‍රදේශයේ වගා භූමි නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක් වෙමේ. මේ වගාවටයි බඩේනු වගාවටයි උමනා පොර අපි ලබලා දෙනවා මේ කන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මේ වගා කරන්න පුළුවන් ඒවට අපි උදව් කරලා දෙන්න. නම් මහා කන්න වෙනකොට ඉති ඉස්සෙල්ලා හරි හොඳ අස්වැන්නක් ඒ කාලේ තියෙනුනේ. හොඳ අස්වැන්නක් තියෙනවා නම් එතකොට රටේ ආර්ථිකයේ ස්ථාවරභාවය වැඩි වෙනවා. මොකද නිෂ්පාදනය වැඩි වුණාම ස්ථාවරභාවය වැඩි වෙනවා. මහා කන්න වෙනකන් අපේ මූලික වැඩ කටයුතු තියෙන්නේ ආහාර සුරක්ෂිත වැඩසටහන ක්‍රියාත්මක කරන්න. දැන් කොළඹ පැත්තේ වෙලා තියෙන ආහාර නැති නිසා සමහර මිනිස්සු අමාරු ජීවත් වෙනවා. කිසිම බාධාවක් නැති මේ මුළු රටම අපි යොදවන ආහාර සුරක්ෂිත වැඩසටහනට දැන් ඉඳන් මහා කන්න වෙනකන් ඒව බාධා කරන්න උවමනා නැහැ. ඒ එක්කම වැදගත් එක තමයි මේ කාලේ අපිට තවත් වැදගත් අපේ මේ තියෙන වංකොලොත් ප්‍රශ්නේ විසඳන්න. මේ වංකොලොත් නිසා IMF සංවිධානයට ගියා. දැන් මූලික එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒත් ණය දීලා නැහැ. අපි ණය වෙලා තියෙන්නේ රටවල් තියෙනවා. ඒ වගේම පුද්ගලික ණයකරුවන්. දැන් ඒ ණය දීලා තියෙන රටවල් වලින් ප්‍රධානම රටවල් තුන තමයි ජපානය, චීනය, ඉන්දියාව. දැන් ඒ අයත් අපි කතා කරා. මම බලාපොරොත්තු වෙන එක සාර්ථක වෙයි කියලා. ඉතින් ඒක සාර්ථක වෙලා අවසන් වුණාම අපිට තියෙන්නේ මේ රටවල් වලින් විදේශ රට ආධාර උපකාර ඉල්ලන. මේ වැඩසටහන මේ අවුරුද්දේමයි ඊළඟ අවුරුද්දේ පළවෙනි කාර්යයේ අවසන්. දැනට යන විදියට පෙනෙන්නේ. ඉතින් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩ කටයුතු ගෙනියන්න පුළුවන්.
බංග්ලාදේශය විදේශ හෝමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව වෙත ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දී තිබුණා. අදාළ ණය මුදල ගෙවීම සඳහා ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී කාල සීමාව දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ලබන වසරේ නියමිත දිනට ණය මුදල ගෙවීමට කටයුතු කරන ලෙස බංග්ලාදේශ ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නම් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ ඇතැම් ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට මෙරට ණය හිමි රටවල් අවධානය යොමු කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ බංග්ලාදේශ් මහ බැංකුවේ අධිපති අබ්දුල් රවුෆ් තලුක්දර් අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී විදේශ හුවමාරු ගිවිසුමක් යටතේ බංග්ලාදේශය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල යළි ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ හමුවේ බංග්ලාදේශය ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 200 එක ණය මුදල යලි ගෙවීමේ කාල සීමාව දෙවරක් දීර්ඝ කිරීමට බංග්ලාදේශයේ එකඟතාවය පළ කරා. ඒ අනුව ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී අදාළ ණය මුදල යලි ගෙවීමට ශ්‍රී ලංකාව එකඟතාවය පළ කර තිබෙනවා. මේ පිළිබඳව බංග්ලාදේශ මහ බැංකුවේ අධිපතිවරයා එරට මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල නියමිත වේලාවට ශ්‍රී ලංකාව ගෙවා දමනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙනජි ඔකමුරා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී යෝජිත විස්තීර්ණ අරමුදල සහ ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ප්‍රවණතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදු කරමින් පවතිනවා. අදාළ සාකච්ඡා සඳහා මූලික ත්වයගෙන කටයුතු කරන්නේ ජපානයයි. මෙරට ප්‍රධාන ණය හිමි රටවල් වන්නේ චීන, ඉන්දියාව සහ ජපානයයි. අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඇතැම් රටවල් මීට පෙර ඉදිරිපත් කළ ලක් රජය විසින් ප්‍රතික්ෂේප කළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව ඇතැම් මාධ්‍ය අද වාර්තා කර තිබෙනවා. එක්ව නැගිටුම පොද ජන පෙරමුණේ ජන රැලි මාලාවේ දෙවන රැලිය නාවලපිටිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. මේ අතර මෙම ජන රැලියට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය නාවලපිටිය නගර මැදයේදී විරෝධතාවයක නිරත වුණා. එෙහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන එක්ව නැකිටුම ජන රැලි මාලාවේ දෙවැනි රැලිය අද පැවැත්වුණා. ඒ නාවලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැස්වීම ශාලාවේදී. පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මෙම රැලිය සංවිධානය කර තිබුණා. මේ සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ දේශපාලන නායකින් පිරිසක් එක් වී සිටියා. එකමුතුව මේ ප්‍රශ්න විසඳ ගත්තොත් අපට අනාගතයක් නිර්මාණය වෙනවා. ඒක අනිවාර්යයි. ඒ වෙනුවෙන් රජය ගන්න සෑම උත්සාහයකටම අපි සහය දෙනවා. මුලින් අපි මේ රට තිබෙන තැනින් පියවරක් හෝ ඉදිරියට යමු. ඉදිරියට ගන්න ඕන. අනිත් ඔක්කොම දෙවනුව අපට විසඳන්න පුළුවන් වෙයි. විශේෂයෙන් දරුවන්ගේ පෝෂණය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කරන්න හැකි සෑම පියවරක් ගන්න කියන ඉල්ලීම සාකච්ඡා කරමින් යනවා. අපි ජනාධිපතිතුමාට කියනවා ඕනම වෙලාවක මැතිවරණය තියන්න ඕනම මැතිවරණයකට අපි සූදානම්. මම ජනතා විමුක්ති පෙරමුණට කියනවා මම ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න නාවලපිටිය පුළුවන් නම් එක කොටස් සැපිනල පෙන්වන්න මල්නානන්ද අලුත්ගමගේ ආයි දේශපාලනය කරන්න නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කිසියම් දෙයක් කිව්වොත් ඔවුන්ට විරුද්ධව කතා කරන්න ඔවුන්ට විරුද්ධව පළකිරීම් කරන්න වෙනම කුලියට ගත්ත කුලිකාරයෝ ටිකක් යොදාගෙන ඉන්න. අවංකව මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියලා පාට අපු පිරිසක් ඉන්න. ඒකම මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕන කියලා පිරිසකුත් පාරට ආවා. ඒ අවසානයේ මේක හයිජැක් කෙරුවා. එදා අපට හොරා කියලා කිව්වා. මට විතරක් නෙවෙයි. වේදිකාවේ ඉන්න හැම කෙනෙක්ටම හොරා කියලා දැන් ඉල්ලදික්ක. දැන් පහුගිය කාලේ අරගලයට වෙලා රාජපක්ෂලා කළු සල්ලි දිනවා කිව්ව බොහෝ අය අර කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට සල්ලි දීලා. අපි ගාව තමයි කළු සල්ලි දිනවා කිව්වේ. මේ සල්ලි දීපු ලයිස්තුව බැලුවම අපි අර හැමෝම ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. මුල අමතක වෙනවා අපි හුඟ දෙනෙකුට. මම අදත් එකඟ නැහැ ගෝඨාභය මහත්මයේ අභියෝගය දාලා අර වෙන වැඩේට මූණන දීපියෙක් ගැන නම් මමත් අද එකඟ වෙන්නේ නැහැ. බොහොම ප්‍රසිද්ධයි කියන්න ඕනේ ඒක. ඒ ගැන මගේ කනගාටුවක් තියෙනවා, කඩසල්ලක් තියෙනවා.
එතන මම හිටියා නම් ඔයිට වෙනස් විදිහකට වැඩ කරන්නේ. මහින්දානන්ද හිටියන් ඊටත් එහා. ඒ නිසා මේ අතර පොදුජන පෙරමුණ රැලිය අතරතුරදී රජයට එරෙහිව විරෝධතාවයක් නාවලපිටිය නගරයේදී පැවැත්වුණා. ඒ සමග ජන බලවේගයේ පිරිසක් එක්වයි. මෙලෙස ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නිරත සිටි පිරිසට විරෝධය නවතා විසර යන ලෙසට සහකාර පොලිස් අධිකාරවරයෙකු පැවසීමත් සමගම විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. පොලිස් ආජාපර්ත 77 තුලානුව සහකාර පොලිස් අධිකාරි ලෙස මා හට ඇති බලතල අනුව මෙය තහනම් කළ බව නියෝග කරමි. මේ අනුව අද දින මෙම ස්ථානයේ රැඳී සිටින සියලුම පිරිස නීති අනුකූල නොවන කටයුත්තක මා ඉදිරියේ නිරත වන බැවින් එම අවස්ථාවේදී පොලිසිය සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොහට්ටුවේ චෞර බලල්ල අද නැවත නැගී සිටීමට උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වත්මන් ජනාධිපතිවරයා තනාදුන් වැල්පාලමේ සහයෙන් නැගී සිටීමට ඔවුන් උත්සාහ කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ඒ පොල්ගහවෙල පැවති රැස්වීමකට එක් වෙමේ. රට කාපු, රට හොරා කාපු, රට බංකොලොත් කරපු, රටේ තිබුණු ඩොලර ටික විනාශ කරපු කණ්ඩායම් ටික දැන් කියනවා දැන් අපි අලු පිස දමලා යලි නැගිටිනවලු. දැන් අදත් නැගිටිනවලු නාවල පිටියෙන්. දැන් නාවල පිටියෙන් නැගිටින්නේ ඇයි? බලන්න දෛවෝපගත සිද්ධියක්. අද ලෝකාහාර දිනේ රටට බත සපයන ගොවියා විනාශ කරේ නාවල පිටිය ඇමතියා. එයා තමයි පෝර ටික නැති කරේ. ගෝඨාභය රාජපක්ෂගේ, මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවේ උපදෙස් මත ලෝක ආහාර දිනේ රටේ ජනතාව බඩගින්නේ තියපු ඒ ආසනේ ප්‍රධානියත් එක්කම අලු පිස දමලා දැන් යලි නැගිටිනවා. මම ඒගොල්ලන්ට කියන්න කැමතියි, ඕගොල්ලන්ගේ ඔය නැගිටින රැස්වීම තියාගන්නද? ළඟදීම මමත් එනවා නාවල පිටියට. මුළු නාවල පිටියම මහ පාරට අපි බස්සවනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. වැලේ වැල් නැති පොහට්ටුව නැගිටින්න හදනවා. අපේ ජනාධිපතිතුමා වැල්පාලමේ පොහොට්ටු තොත්ත බබාලා ඒගොල්ල කරන්න හදනවා. මේ චෞර කල්ලිය නැගිටින්න හදන්නේ කාගේ පිහිටෙන්ද? ඒව පිළිබඳව නිකන් කයිවාරු ගහන්න එපා. අප දකිනවා මේ පාර්ලිමේන්තුවේ කවදාවත් දුෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ. ආණ්ඩු මාරු වුණත් ඔය සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්න නම් පාර්ලිමේන්තුවේ ඉන්න දුෂිතව පාර්ලිමේන්තුවට නොයන මාර්ගයක් තියෙන්න ඕන. ජොන්ස්ටන්ල වගේ රටක් කෑවනම් කාපුයුන්ගේ ඉදිරියෙන් ඉන්නකෙත් තමයි ජොන්ස්ටන් කියන්නේ. තමුන්නාසය දැක්ක අරගලේ නැගලා නැගලා එනකොට මේ වගේ උන් තමන්ගේ වාහනේ තියෙනවා බලන්න. V8 BMW ගකින්න හම්බ වුණේ නැහැ. මල් මල දා ගන්න කොහෙවත් ආවේ නැහැ. ඉදිරියට පාර්ලිමේන්තුවට දුෂිතව නොයන්න නම් මේ අරගලේ සංඥාව මේ පරිවිඩේ රටට යන්න ඕනේ. මොකද අපිට වෙච්ච දේ අපිට කන්න තියෙනවද? අපිට අඳින්න තියෙනවද? අපිට තෙල් ටික තියෙනවද? බෙහෙත් ටික තියෙනවද? අපේ කුංචි එකාගේ බත්තිකාලේ තිබුණු මාළු කෑල්ල, මස් කෑල්ල, බිත්තර ගෙඩිය අද උදුරගෙන කෑවා. අද කුංචි දරුවෙකුට පාසලේ කෑම වේලකට දෙන්නේ රුපියල් 65යි. රුපියල් 65ට හම්බුනේ බිත්තරේ ගන්නත් ඔය හරියට ගත්තා. අපේ ජීවත් වීමේ අයිතිය උදුර ගත්තා. මේ දේශී පාසු වැඩක් නෙවෙයි මේ රටට කරලා තියෙන්නේ. මැතිවරණ සිතියම හකුලා දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දරන උත්සාහයට සිය සංවිධානය කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ කැස්බෑ වාසන සමුළුව අමතමින් මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ජන රැලි කිහිපයක් ඊයේ සහ අද පැවැත්වුණා. මාර්තු 20ට කලින් ඡන්දෙ තිබීම අනිවාර්යයි දැන් තියෙන නීතිය. දැන් අන්න රනිල් වික්‍රමසිංහ ගැටයක් ගහන්න හදනවා. පළාත් පාලන මන්ත්‍රීවරු සංඛ්‍යාව අඩු කිරීම සඳහා ඡන්ද ක්‍රමයක් හදමු කියලා. සාධාරණ ලෙස
මෙතුවරදී ප්‍රකාශන පත් කිරීම අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් ජනතාව තමන්ගේ කැමැත්ත විනාකාරකින් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. එනවා ප්‍රචණ්ඩත්වයට අතවනන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. එදා ජේ.ආර්. ජයවර්ධන යගේ මාමා මෙතුවරණ සිටීමේ ඇකුලුවා. දැන් මේ රනිල් වික්‍රමසිංහ ලෑස්ති වෙලා තියෙන්නේ මෙතුවරණ සිටීම අකුලන්න. මතක තබා ගන්න කවුරු ඉඩ දුන්නත් අපේ රටේ ඡන්ද සිටීම අකුලන්න රනිල් වික්‍රමසිංහට අපි ඉඩ දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා කියන යාතවයි වංචා දූෂණ වලට මන්ද කිය කියනවා. වංචා දූෂණ වලට තිත තියනවලු. තිත තියන්නේ යා ඉස්සල යාට තිතක් තියාගන්න ඕන. විග්‍රහාධිපතිතුමාගේ වාර්තාණු පිටිපස්ස බලපම රාජිත කිරියල් රවි ආවෙන ආවන් ඒත් ගන්නවා. මේ කට්ටිය තියන්නේ වංචා දූෂණ වලට තිත තියනවා. දූෂිතේ තව දූෂිතෙකුට දඬුවම් දෙන්නේ නැහැ. දැන් මම දැක්කා මහින්ද මහත්තයා යලි නැගිටින්න එනවා කොහෙන්ද? කළුතරින්. එතුම නැගිට්ට වුණා තුන් දෙනෙක් පිටරෝ. මම දැක්කා එතුව මම කියන අපහාසයක් නේ අපි කවුරුත් වයසට යනවා කවුරුත් වයෝ වෘද්ධ වෙනවා කලුතර රැස්වීම නැගිට්ට වේගයට වඩා වැටිච්ච වේගෙ වැඩි කියලා අපිට හිතෙනවා පටන් ගත්තේ හොරගම් කරලා හොරගම් අදපු කුල්ලන් දැන් ඒක තමයි විවෘත කළාර කට්ටිය නගින්නේ අපි භික්ෂුන් වහන්සේ නමකුත් ඔකට නැග්ගන්නේ නැගලා බැහැලා කියනවා මාධ්‍ය වලට මේක හරිම ලස්සනයි මේකට නැග්ගම නිකන් තවුතිසාව කිට්ටුවට ගියා වගේ තවුතිසාවටම නෙමෙයි කිට්ටුවට ගියා වගේ කියලා තවුතිසාව කිට්ටුවට යනවා රුපියල් 500යි යන්නේ ආයි අපායට බහිනවා අන්තිමට රුපියල් 500ක් නෑ තවුතිසාවක් නෑ තව කාන්තාවක ඕකට නැගලා බැලලා කිව්වා නේද මහින්ද මහත්තයා පින් දුන්නා මේ වගේ එකක් කරාට පින් සිද්ධ වෙන්න ඕනේ කොහොම නිවන් දකින්න ඕන කියලා අපිත් කියන එතුම නිවන් දකින්න ඕන ආයි නම් මේ පැත්ත පළාදී උපදින්න එපා දැන් බලන්න අලුතෙන් බදු ගැහුවා ඊයේ පෙරේදා තා ඔක්කොම දාලා ඉවර නෑ තව ඉදිරියට තව හොය හොය දානවා ගහපල් දැන් කාලයක් රටේ තිබ්බ මේ සෙරප්පු සපත්තු දානවට බදු ගැහුවා සුද්දාගේ කාලේ ගහපල් ඒකට ගෙදර හදන බල්ලට බදු ගැහුවා ගහපියව් ඒකටත් අරුන් පූසන්ට ගැවෙ නෑ තොපි ගහපියව් පූසන්ට තාබද්දක් තිබ්බ මොකද්ද ඒකට කිව්වේ තනබද්ද කියලා ඒවටත් ගැහුවා කරාඹු දානවටත් ගහදේ මේ වයින් ස්ටෝස් නේද ඉතින් අපි කියන්නේ ගල් බෝතලයක් රුපියල් 5000ක් කරන්න එතකොට ජනතාව එකතු වෙලා මොකද කරන්නේ මුණ්ඩ ගහනවා දේශපාලන වේදිකාවේ නැසුණු කතාද අරගලෙන් ලොකුම ගොඩ ගියේ කවුද නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අංකල් රනිල් අංකල් තමයි ලොකුවටම ගොඩ ගියේ ඒ කියන්නේ මේ රටේ දෙපාරා ජනාධිපති කම තරඟ කරලා ඉල්ලා ජයග්‍රහණය කරගන්න බැරි වුණා ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට ඒ රනිල් අංකල් ඉඳ තමයි අද ඒගොල්ලන්ට දේශපාලනය කරන්න අද නැවත වතාවක් අයිවාරු ගන්න අවස්ථාව ලැබුණේ මේ රටේ කෘෂිකර්ම නැමැතිවරය වෙලා කාබනික විතරක් කියලා මේ රටම විනාශ කරලා ගොවිය විනාශ කරලා ආර්ථිකය කඩාවැටලා මේ විපතට ඇද දාන්න මූලික වෙච්ච කෙනෙක් ඉතින් හොඳයි දැන් කලුතර එක්කෙනෙක් ඒ විනාශය කරා ඉතින් පටන් ගත්තා ඒ විනාශයට දායක වෙච්ච තව කෙනෙක් නාවල පිළිගෙන ඉතින් පටන් ගත්තා වික්‍රමසිංහ මහත්තයා නායකය කරගත්තත් පොහොට්ටුව නැගිටින්න බෑ දේශපාලනිකව පොහොට්ටුව මැරිලා ඉතින් මැරිච්ච දෙයක් නැගිටවන්න බෑ අද මේ අය හැමෝම අලු ගසා දාලා දැවතත් කරලියට එන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන්. දැන් අපිට තේරෙනවා අර මොන බබාද පාලමෙන් එගොඩ ගෙනියන්නේ කියන්නේ. නාමල් බබාව තමයි පාලමෙන් එගොඩට ගෙනියන්න උත්සාහ කරන්නේ. මේ ජනාධිපතිතුමත් ආණ්ඩුවත් දෙබරෙක් බවට පත් වෙලා. පොහොට්ටුවේ රොංගන්නා දෙබරුන් බවට පත් වෙලා. මුළු රටම දෙබර ප්‍රහාරයක් අභියස ඉන්නවා කියලා කියන කාරණේ අපිට තාම පැහැදිලිව පේන්න තියෙනවා. ආණ්ඩුව වෙන මොනම නොකලත් මේ රටේ ජනතාව කනත්තට ගෙනියන අවමංගල අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව මනවින් ඉෂ්ට කරන බව අපිට පේන්න තියෙනවා. අර සාම්ප්‍රදායික රතු කමීස ඇඳගත්තු කෑ ගහන වෛරී රූපයක් මත වෙන කම්කරු රූපේ ඇරෙන්න බොහොම හොඳට ඇඳගත්තු ටයිකෝඩ් දාගත්තු ඕවරෝල් කිට් එක ගහගත්තු හොඳ පඩි ගන්න කම්කරුව හදන එක තමයි අපේ ඊළඟ හීනේ. පහළ වායුකොළයේ පවතින කැළඹිලි තත්වය හේතුවෙන් තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අධික වර්ෂාව හේතුවෙන් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 12ක්. පුත්කලින් 61,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. අයහපත් කලකුණෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ආපදාවට පත් වූ ජනතාවට කඩිනමින් සහන සලසන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇතේ. දිවයින ආශ්‍රිතව පවතින අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් ඉදිරියේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පවසන්නේ ලබන 18 වෙනිදායින් පසුව සුළඟේ වේගයේද තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. අද දිනේදී විශේෂයෙන්ම දහවල් කාලයෙන් පසුව සහ හෙට අනිද්දා දිනවලදී දිවයින හරහා නැවතත් වැසි සහිත කාලගුණික තත්ත්වය සක්‍රිය වේවි කියලා අපි හිතනවා. මොකද මේ වන විට දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන
අභිසාරි කලාපය ස්ථානගත වෙමින් පවතිනවා. බොහෝ දුරට අද දහවලෙන් පසුව දිවයිනේ ඉරිත දිග කොටස වලට විශේෂම වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඒවි කියලා අපි හිතනවා. 18 වෙනිදායින් පසුව තරමක සුළං වර්ධනයක් දකින්න පුළුවන් දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල. දැනට මුහුදු යාම සම්බන්ධයෙන් අවධානම් සහගත බවක් නැහැ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රසක පහත් බිම් ජලයෙන් යට වී තිබෙනවා. කැලණිගඟේ ජල මට්ටම අඩු වෙමින් පැවතියද බියගම කැලණිය මාර්ගය සහ මල්වාන මාර්ගයත් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මෙතර ගින්ගඟේ ජල මට්ටමත් මීටර 4 දක්වා ඉහළ ගොස් තිබුණා. මේ හේතුවෙන් බද්දේගම ඉනිමංකඩ අකුරැටිය ප්‍රදේශ රසක් ජලයෙන් යට වී තිබෙනවා. මෙතර වර්ෂාව හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සලසන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ඇතිව අදාළ කටයුතු සම්බන්ධීකරණය කරන ලෙසටයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. අදාළ කටයුතු වලට අවශ්‍ය මූල්‍යමය පහසුකම් මුදල් අමාත්‍යාංශයෙන් සපයනු ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. වර්ෂාවෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බව ආරක්ෂක රාජ්‍ය මාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා. දැනටමත් ආපදාවට ලක්වන්ට සහන සැලසීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීවරු මගින් දැනටමත් ක්‍රියාත්මක කරනවා. මේ සඳහා අවශ්‍ය උපදෙස් ඒ වගේම සහය රජයේ නිරතුරුව ලබලා දෙනවා. මුදල් අමාත්‍යාංශයේ අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කරලා අවසන් බවත් මතක් කරන්න ඕනේ. ප්‍රවෘත්ති අවසන් සතිය ඔබට වැඩසටහන දැන් බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.